සේවකාර්ථසාධක අරමුදල්ලට ආණ්ඩුව බදුුත්ගහනෝ. ඒ බදු උඩ තමයි මේ නයප්‍රතිවියෝගත කරණය කරින්. ආණ්ඩුව මේඊපF අරමුදල වාර්සිකව උපයන ලාබෙන් කොච්චර බදක් ගන්නවා සිරිදධාහතර බදක් ගන්න බලොකු බදක් නේසිේ ාහතරක්කයන් හොද ම එකකට විශලේෂණ එක්කරා තියෙන දත්තානුව මට පයන විදිහට ඔත එසියට අසුවක් විතර සාමාන්‍ය පඩි ලබන කට්ටියය එතොර එහෙම් ැඩලුවම එක්ලාක්සම් හැ්ාටක් වෙනකං. සියර දොල හයි පුදගලෙක් හැටියට බදු ගව්වත් ගවන් ැන පුදගල බදුත් ඊට වඩ ආඩු ඒක්දාමං කියයන් සියයට හයෙන්න්න පටන් ගන්න ඒහ තුරට ක්ස හැටට වඩා අඩු ආදායමක් ලැබෙන පුද්ගලයෙක් මේක තමන් ඉන්වස් කරලා මේක තමන් අතර ඉන්්‍ර සිංකම් එක හැටියට වන ෙවනිසිර දොහ හැබැයි මෙතන සසිර දහතරක්ගෙනවා එතනසිර දෙක අසාධර්මත්වයක් සයෙනවා කියනක තමයි මගේ විශ්වාසය තැන් සියයට දාහතරක බද්ධ කාණ්ඩුව ගන්නවා ඒය උඩ නේද මේ අරමුදල්ලට පෞුගිය කාලේ වෙච්ච, රුපියලා අවප්‍රමාණවීමත් එක්ක වටිනාකම පහල්ල ටආමනේදකොට අපට මේ එකට්ටකක් නෙමේ පොලිියනුපාත අඩුවීමම විතරක් නෙමේ දෙපැත්තකිම වැදුුණන්න. ඔඒගේ ඇත්තේ සියට දහයක විතර නාමික පොලියක් ලැබුණටසියට පනස්කානක උද්ධමනය තිිච්ච නිසා ගියවුරුද්ධය අර්සාධකාර මුදලේ සාමාජිකයන්ට ලැබිච්ච මූර්ත පොලිය රින හතලිස් සතයි සීයට. ඒක ඒ විදියට මනි කට්ටට බල පැව එකැන අප ැංකෝලාසෝක බැංකුවේ රුපියල් ලක්ෂය අති බටන් ඒක මෘර්තවර්නනාකමත් පනස්ථහට අඩනාා හැබැයි උද්දමනය වැඩිපුරම බලපාන්නේ අඩුවාදායම්ලා පීින්ට. මොකද ඉහලාදායම්ලාබීන්ට වෙනවෙන වත්කම්තියනෝ උන්ට ඉඩම්තියනොඋන්ට රත්තරන්තියන උන්ට ශ්‍යාස්තියන බොන්ංෂස් තියනෝ එතකොටඒ උද්දමනයාව කියල ඒ වත්කම් වලට ලොකු බලපෑමක් සිද්ධ වෙන